පින්වතුනි, අද අපි කතා කරන්නේ මේ සංසාරිකව පාරමී පුරාගෙන පින් කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන මේ සසර කැපකිරීම කරගෙන යන මහා පින්වන්ත කෙනෙකුට තමන්ගේ ජීවිතය අරමුණ කරා යන්න ඒ කරන කැපකිරීම කොයි තරම් ඉවහල් වෙනවද, කොයි තරම් උපකාර වෙනවද, අන්නේ කාරණය අද මේ ධර්ම දේශනාව තුළ අපි සාකච්ඡා කරමු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගත්තත් උන්වහන්සේලා ඒකා සංඛේය කල්ප ලක්ෂයක්, ඒ කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් සසරේ පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත පිරිසක්. ඊළඟට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පුරාවට පාරමී පුරාගෙන යන පිරිසක්. එතකොට මේ බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කරගත් මාර්ගඵලලාභීන්ගේ ජීවිත ගත්තොත් සමහර වෙලාවට අපිට දේශනා අහනකොට කියවනකොට නිකන් අහම්බෙන් මුණ ගැහිලා මේ මාර්ගඵල ලැබුවා. හදිස්සිය ඔන්න බුදුහාමුදුරු හොයාගෙන වෙන කාරණයකට ඇවිල්ලා මාර්ගඵල ලැබුවා වගේ අපිට පේනවා. ඒ එදා ඒ ජීවිතය තුළ අපි දකින දේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දකිනවා එයා පෙර ජීවිතවල පෙර සංසාරේ කල්ප ගණන් නිවන අරමුණු කරගෙන පින් කරගත්ත පාරමී පුරාගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න දහස් ගාණක් ඇවිල්ලා වාඩි වෙලා බණහන්න හිටියත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරලා දහම් දෙසද්දි බලනවා කවුද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා, පින්වන්ත පිරිස කවුද? පෙර සසරේ පාරමී දියුණු වෙලා ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ධර්මාවබෝධයට නුවණ මෝරලා තියෙන්නේ කාගෙද? අන්න ඒ අය අරමුණු කරගෙනයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්. සමහර චරිත දැන් අපි ගමු. ඔබ දන්නවා කුජ්ජුත්තරා උදේනි රජුලුවන්ගේ මාලිගාවේ හිටියේ සේවිකාවක් වැඩකාරිය. හැබැයි මේ කුජ්ජුත්තරා පෙර සසරේ ඉඳන් පින් කරගෙන ආපු කෙනෙක්, ගිහි ශ්‍රාවිකාවන් අතර ධර්ම කතික කෙනෙක් බවට පත් වුණා කියලා. කුජ්ජුත්තරා සෝවාන් වෙද්දිම සිව්පිරිසිබියා ඥාන පහළ වෙච්ච කෙනෙක් කියලා. එහෙනම් අපිට පේනවා පෙර සසරේ බොහෝ පින් කරපු කෙනෙක්. හැබැයි ඒ පින් එක්කම සසරේ කරපු අකුසලුත් පස්සෙන් එනවා. කෙනෙකුට නින්දා කරලා ගරහා කරලා ඒ රැස් කරගත් අකුසල්, ඒ නිසාම තමයි වැඩකාරියක් සේවිකාවක් හැටියට ඒ සසරේ කර්ම ගෙව්වා. කුදු කෙනෙක් වෙලා බොහොම විරූපී ශරීරයක් ඇතුව ඉපදුනා. හැබැයි පෙර සසර පිනක් ඒ අතර තිබුණා. මේ කුජ්ජුත්තරා උදේනි රජුරුවන්ගේ මාලිගාවේ බිසෝවරු සේවිකාවන් අතර අර හිටපු සේවිකාව. ඉතින් මාලිගාව සරසන්න මල් ගේන්න යනවා. දවසකට කහවණු අටක් දෙනවා කියනවා කුජ්ජුත්තරාගේ අතට සාමාවතී බිසව ගිහිල්ලා මල් ගෙනෙන් කියලා. හොඳයි දේවිය කියලා ගියාට කහවණු හතරක් හොරකම් කර. කහවණු හතරක මල් අරගෙන ඇවිල්ලා දෙනවා. මල් මෙච්චරයි දේවිය මල්කාරයා මල් දෙන්නේ. එතකොට බලන්න කුජ්ජුත්තරා ධර්මය අහන්න කලින් බුදුහාමුදුරුවන්ගෙන් බණහල ධර්මය අවබෝධ කරන්න පෙර සාධාරණ ධර්මිෂ්ඨ සත්‍යවාදී කෙනෙක් නෙමෙයි. බොරු කිව්වා, හොරකම් කරා, එහෙම තමයි මාලිගාවේ සේවය කරමින් හිටියේ. ඔය අතරේ දවසක් මල් ගේන්න යනකොට එදා ඒ මල් කඩවල මල් නැහැ. නගරේට මල් දාන්නේ සුමන මල්කාරයා තමයි නගරේම මල් කඩවලට මල් දාන්නේ. විමසලා බලනකොට දැනගත්තා අද සුමන මල්කාරයා මල් දාලා නැහැ. මොකද මේ? ඔහුගේ නිවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මලා දානයක් දෙනවා. ආපහු හැරිලා යන්නත් හිතලා කල්පනා කරා මට අද ආපහු ගියොත් මල් නැහැ කියලා වෙනද වගේ හංග ගන්න කහවණු හතර නැති වෙන. කොහොම හරි ඔය මල්කාරයාගේ ගෙදරට ගිහිල්ලා ඔය වැඩේ ඉවරුණාට පස්සේ එතනින් ඉතුරු වෙන මල් ටිකක් ඉල්ලගෙන යනවා කියලා මල්කාරයාගේ ගෙදරට ගියා. දැන් බලන්න මේ සුමන මල්කාරයාගේ ගෙදරට ගියේ බණ අහන්නවත් අනේ බුදුහාමුදුරුවෝ වඩිනවා සද්ධාවෙන් ගියා නෙමෙයි, බුදුන් දකින්න හිතාගෙන ගියත් නෙමෙයි.
දැන් ගියේ මල් ගන්න. යනකොට බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග වැඩම කළා, නිවසේ දානි වළඳලා අවසානයි. පිරිසම එකතු වෙලා දැන් වාඩි වෙලා බුක්තානුමෝදනා දේශනාවට බණහන්න සූදානම් වෙනවා. කුජුත්තර පිරිස දැක්කට පස්සේ හිතුවා, මං ආයේ මල් ටික ගෙනියන්නනේ, මං ওই පැත්තකට වෙලා වැඩ ඉවර වෙනකන් අයිනකින් වාඩි වෙලා ඉන්නම්කෝ, ඔය ඔක්කොම ඉවරුණාට පස්සේ ගිහිල්ලා මල් ටික ඉල්ල ගන්න බැරි. එහෙම හිතලා ඈත කෙළවරක අයිනකින් වාඩි වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි බුදුවැසින් බැලුවා, කවුද අද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා? දැන් බලන්න, දානෙට ආරාධනා කරේ සුමන මල්කාරයා. දානි හැදුවේ ඔහුගේ බිරිඳ, ඔහුගේ ගෙදර ඉන්න පිරිස, ඒ ගමේ අය සද්ධාවෙන් දානි හැදුවා. දැන් දානෙකට බුදුහාඳුරෝ රහතන් වහන්සේලා එක්ක වඩිනකොට තව කොච්චර සැරසිලි, ඒ දානි සකස් කරනේවා, දානෙට සූදානම් වෙන කී දෙනෙක් මහන්සි වෙලා දානෙට ඔය ඔක්කොම කරන්නේ නැද්ද? ඒ අයට බණහන්න පින තිබුණට බුදුවැසින් දැක්කේ දා දවසේ ධර්මාවබෝධයට පින තියෙන්නේ අර ඈත කෙළවරක වාඩි වෙලා ඉන්න කුජුත්තරව බුදුවැසින් දැක්ක. පින්වතුනි, බුදුරජාණන් වහන්සේට ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානෙ, කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න නුවණක් තියෙන. බුදුරජාණන් වහන්සේ කුජුත්තර අරමුණු කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට, බණ කියලා ඉවර වෙනකොට කුජුත්තර සෝවාන් ඵලයට පත් වුණා. පින්වතුනි, සෝවාන් ඵලය ලබනවා කියලා කියන්නේ බුදුහාඳුරු උපමාවකට පෙන්නවා, යුද්ධ 1000ක් දිනනවට වඩා. ඒ වගේම මේ ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා, දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා වෙලා උපදිනවටත් වඩා සෝතාපට්ටි ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන. එතකොට කුජුත්තරා සෝවාන් කෙනෙකුට පහළ වෙනවා සෝතාපන්න වීමත් සමග සෝතාපට්ටි අංග හතරක් තමා තුළ පිහිටනවා. බුද්ධේ අවිච්ඡා ප්‍රසාදය, බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධා. ධම්මේ අවිච්ඡා ප්‍රසාදය, ධර්මයේ ගැන අචල සද්ධාව. සංඝේ අවිච්ඡා ප්‍රසාදය, ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාව. ආර්යකාන්ත සීලය, තමන් අවබෝධයෙන්ම සීල් රකින්න කෙනෙක් බවට පත් වෙන. දැන් කුජුත්තරා මල් ගෙනියන්න ආවත් ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙද්දී ඒ ධර්මයේ නුවණින් විමසුවා. අන්න ඒ නිසායි ධර්මාවබෝධය ලැබුවේ. පින්වතුනි, බාහිරින් ලැබෙන්න ඕනේ අංග දෙකක්. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. තමා තුළ තියෙන්න ඕනේ මේ ධර්මයේ අවබෝධ වෙන්න නම් යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය වැදගත්ම දේ. අහන ධර්මයට අනුකූලව නුවණින් විමසීමේ හැකියාව. ඒක සංසාරික කුසලතාවයක් එක්ක පිහිටන දෙයක්. කුජුත්තරාට ඒ පිනත් එක්ක පිහිටපු යෝනිසෝ මනසිකාරය නැමැති කුසලතාවේ තිබුණා. ඒ නිසා ඈත වාඩි වෙලා හිටියත් අර ඇහෙන බණ ටික නුවණින් විමසීමස තමා තුළින් ගලපලා බැලුවා. ධර්මය අවබෝධ වුණා. ධනිස් දෙකෙන්ම ධන ගහගෙන දෑත නළලි තියාගෙන අර පිරිස අතරින් මැදින් සාමාන්‍ය බුදුහාඳුරන්ගෙන් බණ අහනකොට බුද්ධ වීතිය කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට හරියටම ඉදිරියෙන් කෙනෙක් වාඩි වෙන්නේ නැහැ. ඒ ටික ඉතුරු කරනවා. දෙපසට තමයි වාඩි වෙන්නේ. ඒ නිසා තමයි බොහෝ දේශනාවල තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඩ හිටියක්. එකත් පසක කියන්නේ කෙලින්ම ඉඳ ගන්න නැතුව බුදුහාඳුරෝ ඉස්සරහින්ම පැත්තකට වෙන්නේ වාඩි වෙන්නේ. කුජුත්තර අර බුද්ධ වීතිය මේ ඉදිරියෙන් බුදුහාඳුරන් ඉදිරියෙන් ධන ගහගෙන දෑත් නළලි තියාගෙන ධනිස් දෙකෙන් ඉදිරියට වැදගෙන වැඳගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ඉදිරියේ නළල තියලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද පටන් දිවිහිමියෙන් බුදුන් සරණ යනවා, මං අද පටන් දිවිහිමියෙන් ධර්මයේ සරණ යනවා, මං අද පටන් දිවිහිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යනවා, මාව තෙරුවන් සරණ ගිය කෙනෙක් හැටියට පිළිගන්න සීක්වා කියලා බුදුහාමරන්ට වන්දනා කරලා බොහෝම සතුටෙන් ධර්මයේ එදා අහපු ධර්මයේ සීකර කර
කොච්චර සත්‍යයක්ද මේ ධර්මි. සියලු සංස්කාරයන් අනිත්‍යයි, කාන්ති මනිත්‍යයි. මේ සියලු සංස්කාරයන් දුකක්, ඒ කාන්තිම මේක දුකක්මයි. හේතු නිසා හටගත් යමක් ඇද්ද එව හේතු නැතිවෙනකොට නැතිවෙනවා. සබ්බේ ධම්මානත් තාති, මේ සියලු ධර්මයන් අනාත්මයි. මේ ධර්මීම විමස විමස ආපහු ගියා මාලිගාවට. දැන් මල් ටිකක් වැඩේ ඉවරුණා, ආපහු කාරණේ කරගත්තා. සුමන මල්කාරයාට කිව්වා, මම මේ ආවේ මල් ටිකකුත් ගෙනියන්න, මට අද කහවණු 8ක මල් දෙන්න කියලා. වෙනද 4ක මල් අරගෙන කහවණු 4ක් හොරකම් කරන කුජුත්තරා දැන් ධර්මය අවබෝධ වුණාට පස්සේ කහවණු 8ම මල් ගත්තා. වෙනද ගෙනියනවා වගේ මල් දෙගුණයක් මේ මල් ටික අරගෙන ගියා. යනකොට සාමාවතී මේ බිසව ඉන්නවා, ගොඩාක් මල් අරගෙන. මොකද ඇහුවාද, ඔච්චර මල් ගොඩක්? දැන් වෙනද වගේ නෙමෙයි, ඇත්තම කියනවා. ඇයි? සෝවාන් වෙච්ච ආර්ය කාන්ත සීලෙ පිහිටපු කෙනෙක් සාමාවතීට කීව, සාමාවතී අද මං කහවණු 8ම මල් ගත්තා. එතකොට වෙනද ඒත් මං කහවණු 8ක් දුන්නා. එතකොට කිව, දේවිය මං ඉස්සර මං වංචාවක් කරා, මං ඉස්සර කහවණු 4ක තමයි මල් ගෙනාවේ. හැබැයි මං අද ඉඳන් ආයෙ කවදාවත් මං කවදාවත් කාටවත් වංචා කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. අද මං කහවණු 8ම මල් ගත්තා. මං ආයෙ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. සාමාවතී ඇතුළු මේක අහගෙන හිටපු කාන්තාව පිරිස මේ කල්පනා කරා, මේ මොකක් වෙලාද මේ? මොකද්ද මේ වෙනස? මං ඉස්සර හොරකම් කරා, ආයෙ හොරකම් කරන්නේ නැහැ, මං කවදාවත් බොරු කියන්නේ නැහැ. කොහොමද ඇහුවා ඔය වගේ වෙනසක් මේ මල් ගේන්න කිය කෙනාට? මොකද්ද මේ වුනේ? ඇත්ත කියන්න කිය, මොකද්ද වෙච්ච වෙනස කියලා ඇහුවා. එතකොට කුජුත්තරා දෑත නලලට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරිලා සාදුකාර දීලා බුදුගුණ කියලා වන්දනා කරලා කිව්වා, සාමාවතියනි අද මං බුදුන් සරණ ගියා, අද මං ධර්මයේ සරණ ගියා, අද මං ශ්‍රාවක සංඝයා සරණ ගියා, මං දිවිහිමියෙන් මේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන උපාසිකාවක් බවට පත් වුණා, මං බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ ධර්මයේ මට වැටහුණා. ඒ වෙලාවේ සාමාවතී ඇතුළු පිරිසට හරිය ආසයි, අනේ මටත් අපිටත් බණ ටිකක් අහන්න. අර මූණෙන් මූණ බලාගත්ත කට්ටියම ලං වෙලා කිව්වා, අනේ කුජුත්තර, ඒ අහපු බණ ටිකක් අනේ අපිටත් කියලා දෙන්න කියලා. ඒ වෙලාවේ කුජුත්තරා කිව්වා, කියන ඕනම දෙයක් කරන්න. දැන් මාලිගාව සේවිකාවනේ, කඩේ යන්න කිව්වහම කඩේ යනවා, අතු ගන්න කිව්වහම අතු ගන්නවා, කුණු අදින්න කිව්වහම කුණු අදින, ඕන දෙයක් කරන. හැබැයි සාමාවතී බිසවුනේ, බණ කියන්න නම් මෙහෙම බෑ කියලා. මේ වැරහැලි ඇඳගෙන එහෙම බණ කියන්න බෑ, ධර්මයට ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ බුදු කෙනෙක්ගේ උතුම් ධර්මය මගේ කටින් කියන්න කලින් කැමතිනම් විතරක්, බණ අහන්න කැමතිනම් මාව සඳුන් අතුරේ සුවඳ පැංගුලින් නාවන්න කිව්. ඒක ධර්ම ගෞරවයක්, මට කරන ගෞරවයක් නෙමෙයි. මේ වැරහැලි ඇඳගෙන බණ කියන්න බෑ, මට සුදු සල්වක් සුදු වස්ත්‍රයක් දෙන්න. ගිහි කෙනෙක්නේ, උස් ආසනයක් පනවන්න. ඒ ධර්ම ගෞරවයෙන් ධර්මයේ උදෙසා උස් ආසනයක් පනවන්න. රජ්ජුරුවන්ගේ බිසෝවරු වෙන්න පුළුවන්, අග බිසෝ වෙන්න පුළුවන්. හැබැයි නුඹලා ධර්ම ගෞරවයෙන් පහත් ආසනයක වාඩි වෙලා, මම උසාසනයේ වාඩි වෙලා ධර්මී කියද්දී පහත් ආසනයක, එහෙම නැත්නම් බිම ඉඳගෙන බණ අහන්න කැමති නම් මං ධර්මී කියන්නම් කියව, නැත්නම් කියන්නේ නැහැ කියව. ඔන්න බලන්න, ධර්මයට ගරු කරන කුජුත්තරා බණපදයක් කියද්දී ධර්මයට කරපු ගෞරවය. ඒ වෙලාවේ සාමාවතී ඇතුළු, සාමාවතී කියන්නේ පෙර පින් තියෙන, ධර්මාවබෝධයට පෙර පින තියෙන. අජ්ජුරුවන්ගේ බිසවක් වුණාට අග බිසව වුණත් ඔළුව ඉදිමිලා හිටියේ නැහැ. සාමාන්‍යයෙන් බලේ එනකොට, රාජෝස්නේ වදිනකොට බොහෝ දෙනෙකුට සමහරුන්ට මුල අමතක වෙනවා, ඔළුව ඉදිමෙනවා. වෙන කෙනෙක් නම් අර වැඩකාරීටත් එක්ක ගහලා පන්නන්නේ. හැබැයි සාමාවතී ඇතුළු 500 දෙනාම මූණින් මූණ බලාගත්තා.
හැමෝම කැමති වුණා. කුජ්ජුත්තරාව සුවද පැංගුලින් නෑව්වා, වටිනා සුදු සලුවක් දුන්. උස් ආසනයක් හැමෝම එකතු වෙලා පනවල කිව්වා, කුජ්ජුත්තරාවනි දැන් මේ ආසනයට වඩින්න. බුදුහාමුදුරුවන්ට ගෞරවයෙන් ඒ ධර්මයේ බුදුමුවෙන් අහපු යම් බණපදයක් ඇත්තන් අනේ අපිට කියලා දෙන්න කියලා පන්සියයක් පිරිස බිම වාඩි වෙලා බණ ඇහුවා. කුජ්ජුත්තරාමේ ආසනයට ගිහිල්ලා බුදුහාමුදුරුව වැඩ ඉන්න දිසාවට වන්දනා කළා, තුනුරුවන් වන්දනා කරලා එදා අහපු ධර්මයේ බොහෝම ලස්සනට විස්තර කර කර ධර්ම දේශනාවක් කරා. කුජ්ජුත්තරාවට සිව් පිළිසිඹියා පහළ වුණා කියන්නේ ඒකයි. අර්ථ ධර්ම නිරුක්ති පටිභා. යම් පුංචි කාරණයක් සරල වැහුවනම් ඒක විස්තර කර කර ධර්මයට අනුකූලවම උපමා උපමේයවලින් විස්තර කර කර කෙනෙකුට වැටහෙන විදිහට දහම් දෙසන්න දක්ෂයි. බණහල ඉවර වෙනකොට සාමාවතී ඇතුළු පිරිස සාදු කාර දුන්න පුදුම සතුටේ. ඒ වෙලාවේ කිව්වා, කුජ්ජුත්තරාවනි අද ඉඳන් ඔබට කහවණු 16ක් අපි දෙනවා. කහවණු 8ක මල් ගේන්න. කහවණු 8ක් ඔබට. හැබැයි ඔබ අපිට පොරොන්දුවක් වෙන්න ඕනේ. ඒ තමයි ඔබ මල් අරගෙන එන ගමන් ඔබ යන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට, උන්වහන්සේ දහම් දේශන තැනට යන්න. එදා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණ ටික අහගෙන හැමදාම බණ අහගෙන ඇවිල්ලා මේ වගේම අපිට බණ කියන. ඔබට ධර්ම පූජාවක් හැටියට ඔබ අපිට බණ කියලා දෙන නිසා අපි කහවණු 8ක් අමතරව දෙනවා කියලා. ඔය විදිහට කොජ්ජුත්තර බණහගෙන ඇවිල්ලා සාමාවතී ඇතුළු පිරිසට දවස ගානේ බණ කිව්වා කියලා. එතකොට බලන්න කොජ්ජුත්තරමී වැඩකාරී පෙර පින තියෙන කෙනා ගියේ මොකටද? මල් ගේන්න ගිහිල්ලා ගෙයි පැත්තක වාඩි වෙලා හිටි වැඩි කරගෙන යන ආය බණහන්න නෙමෙයි. හැබැයි පින තියෙන කෙනාට එක බණපදයක් ඇති ධර්මාවබෝධයට. ඒ නිසා පින්තුණි මේ ධර්මය අවබෝධ කරගන්න සසර යන ගමනේ අපට පෙර පින කියන එක හරීම වැදගත්. ඒ නිසායි මහා මංගල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුබ්බේච කතපුඤ්ඤතා පෙර පින් ඇති බව. කෙනෙකුට ධර්ම අවබෝධයට වැදගත්ම දෙයක් තමයි පුබ්බේච කතපුඤ්ඤතා පෙර පින් ඇති බව. පෙර පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර සේවනය සකස් කරලා දෙන්නේ. සත්පුරුස ආශ්‍රය ලබලා දෙන්න. පෙර පින නිසායි අපි ධර්මය ඇහෙන, බුදුබණ පදයක් ඇහෙන ගමක රටක පළාතක අපිට උපදින්න ලැබෙන්නේ. පෙර පින නිසායි අපි අධර්මවාදී මිත්‍යා දෘෂ්ටික පිරිසකට අහු නොවි නිවරදි පිරිසිදු බුද්ධ වචනයේ සද්ධර්මයේ කියන කල්යාණ මිත්‍රෙක් මුණගස්සන්න පෙර පිනේ. අපිට නිවරදි ධර්මය ලබලා දෙන්න පෙර පිනේ. ඒ අහන ධර්මයට අනුව ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය අපිට හදාගන්න උදව්පකාර ටික ලැබෙන්නේ පෙර පිනත් එක්ක. ඒ නිසා පින්වතුනි පින කියන එක නිවන අරමුණු කරගෙන රැස් කරගන්න පින ඉතාම බලවත්. දැන් බලමු අපි මීට කල්ප ලක්ෂයකට පමණ පෙර ඔය වගේ තරුණයෙක් බුද්ධ ශාසනයක ප්‍රාර්ථනයක් කරා, අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක් කෙටියෙන් දේශනා කරන ධර්මය අහලා ගාථාවක් හරි අහලා ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සසරි පින් කර කල්ප ලක්ෂයක් පින් කරගෙන පින් කරගෙන ආවා කියලා. බොහෝ බුද්ධ ශාසනවල දම් පින්කම් කර කර ඒ ප්‍රාර්ථනාවෙම පින් කර කර දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඉපදෙමින් බොහෝ සුගති සහිත ගමනක තමයි ආවේ කල්ප ලක්ෂයක් පුරා. එහෙම ඇවිල්ලා කාශ්‍යප බුදුහාමුදුරු, ඒ කියන්නේ මේ මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කාශ්‍යප, ඒ කාශ්‍යප බුදුහාමුදුරු පහළ වෙලා උන්වහන්සේත් පිරිනිවන් පාලා මේ බුද්ධ ශාසනයේ අවසන් වේගෙන යන පිරිහීගෙන යන කාලේ දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදිලා තරුණ වයස එනකොට
ඒ ශාසනය තුළ පැවිදිුණ කාශ්‍යප බුද්ධ ශාසනය පැවිදිුණ. හැබැයි දැන් ඒ වෙනකොට බුදුහාන්දුරු පිරිනිවන් පාලබොහෝ කාලයක් දැම්ම අද අපි ඉන්නවා වගේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලබොහෝ කාලයක්. කාලයක් යනකොට එකේකිනා ධර්මය වෙනස් කරලා විකෘති කරලා එකඒක මතවාද ධර්මී සුරූපෙන් අධර්මය ගොඩාක් බලවත් වෙලා. මිනිස්සු සීලේකට ධර්මයකට ගරු කිරීමක් නෑ. හැබැයි ඒ අතර වීරියවන්ත ධර්මය අවබෝධ කරන්න පින් ඇති අයත් කීප දෙනෙ තැන් තැන්වල ඉන්නවා. ඒ වෙලාවේ මේ පැවිදිවෙච්ච මේ ශාමීන් වහන්සේට තවත් වීරියවන්ත ස්වාමීන් වහන්සේලා පස් හය නමක් එකතු වුණා. මේ අය එකතු වෙලා සාකච්ඡා කරා කාශ්‍යප බුදුහාමුදුරු පිරිනිවන් පාලා. ඒ බුද්ධ ශාසනය අවසන් වේගෙන යන අන්තිම කාලේ අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා අනේ අපිටත් පැවිදි වෙන්න ලැබුණා. හැබැයි දැන් අධර්මයේ බලවත් ධර්මයේ විනාශ වේගෙන යන ධර්මයේ හැසිරෙන අයට අනුග්‍රහයක් නැහැ. අපි කොහොම හරි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය කරමු කියලා මේ පස් අය දෙනාම කතිකා කරගත්ත. ඒ හැමෝම එකම අදහසකට ආවා. අපි කැලේකට ගිහිල්ලා දිවි දෙවනි කොට ජීවිතේ පූජා කරමින් ධර්මාවබෝධයේ පිණිස අප්‍රමාදිය වීරිය වඩන හොඳයි කියලා. දැන් වෙන අරමුණකුත් නැහැ, පැවිදුනේ නිවන් දකින්නනේ. උන්වහන්සේලා කීප නම මහා වනාන්තරය ඇතුළට ඇවිදගෙන ගියා. යනකොට කැලේ ඇතුළේ තියෙනවා විශාල ගලක්. මේ ගල ළඟට ගිහිල්ලා මේ අය කතා වුණා කොහොම හරි ගල උඩට නැගගම්. ඊට පස්සේ ගල උඩට නගින්න අවශ්‍ය වෙන විදිහට දිග උණගස් ලී දඬු හොයාගෙන ඇවිල්ලා උස ඉනිමගක් හදාගත්ත කට්ටියම එකතු වෙලා. මේ ඉනිමග දිගේ දවස් කීපයකට ප්‍රමාණවත් වතුර කොහොම හරි උඩට වතුර භාජන ටිකක් හදාගෙන වතුර ටිකක් උඩට ඇද්ද. පළතුරු ටිකක් ආහාර ගස්වල කොළ ගෙඩි ආහාර කරගන්න දේවල් ටිකක් දානිට අවශ්‍ය දේවල් ටිකක් පළතුරු ටිකක් ඔය එළවලු වර්ග අමුවෙන් හරි කාලා කුස පුරෝ ගන්න පුළුවන් ඒ කාලේ කනබොන කෑම ටිකක් කැලින් හොයාගත්තා. මේ ටිකත් අමාරුවෙන් අර ඉනිමග දිගේ උඩට ඇදගත්තා. දැන් අර ස්වාමීන් වහන්සේලා කීප නමම මේ ඉනිමග දිගේ පර්වත මුදුනටම නැගලා අර ඉනිමග පෙරළුවා. දැන් විකල්පයක් නැහැ. සතියකට විතර දින 6-7කට ප්‍රමාණවත් ආහාර ටිකකුයි වතුර ටිකකුයි තියෙනවා. මේ ගලෙන් පහළට පැනනොත් එක්ක අතපය කැඩෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, මාරාන්තික දුකකට පත් වෙන්න පුළුවන්. වෙන විකල්පයක් නැහැ. එකම අරමුණයි දිවි දෙවනි කොට අපි ධර්මාවබෝධයට වීරිය වඩමු, භාවනා කරමු කියලා උඩට නැගලා උන්වහන්සේලා දැඩි අදිෂ්ඨානෙන් ඒ ගල් විශාල ගල් පර්වත මුදුනේ තැන් තැන්වල වැඩ ඉඳිමින් භාවනා කරන්න පටන් ගත්. තුන්යම් රාත්‍රියම ජාගර යාන යෝගින් නිදි මරාගෙන සක්මන් කරනවා, ඉඳගෙන භාවනා කරනවා, හිටගෙන භාවනා කරනවා, ධර්මයේ මෙනෙහි කරනවා, නිදාගන්න ඉරියව්වටවත් යොමු නොවි පුදුම වීරියකින් දිවි දෙවනි කොට භාවනා කරා. ඔය අතරේ දෙවනි තුන්වෙනි දවස් වෙනකොට එක ස්වාමීන් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. තව ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී මාර්ගඵලය ලැබුවා. අනි ස්වාමීන් වහන්සේලාට මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. අර ආහාර අවසන් වුණා. ආහාර අවසන් වුණාට පස්සේ දවසක් දෙකක් නිරාහාරව භාවනා කරනකොට ක්ලාන්තේ. අර රහතන් වහන්සේ ඉරුදි බල සම්පන්න රහතන් වහන්සේ නමක් හැටියට ගලමුදුනේ රහත් වෙච්ච මේ රහතන් වහන්සේ අහසින්ම ගමකට වැඩම කරලා පිණ්ඩපාත කරගෙන අහසින්ම පර්වත මුදුනට වැඩියා. වැඩම කරලා කිව්වා ආයුෂ්මතුනි ඔබ වහන්සේලාට මම පිණ්ඩපාත කරගෙන ආ, ඔබ වහන්සේලා මේ දානි වළඳලා වීරිය වඩත්. අනික් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම දානි ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේලා කියා හිටියා ඔබ වහන්සේ බොහොම පින්වන්තයි, ඔබ වහන්සේ වීරියවන්තයි,
ඔබහන්සේ අපිට කලින් ධර්මය අවබෝධ කරා, ඔබහන්සේට අපේ ගෞරවය. නමුත් ස්වාමීනී, අපි මේ පර්වත මුදුනට වැඩියේ ඔහොම පොරොන්දුවක් වෙලා නෙමේ. ඒ නිසා ඔබ වහන්සේ කැමති නම් පිරිනිවන් පානතෙක් මේ පර්වත මුදුනේ අපිත් එක්ක වැඩෙයි. එහෙම නැත්නම් ඔබ වහන්සේ විවේකීව වැඩ ඉන්න, ඔබ වහන්සේ දැන් රහත් වෙලා ඔබ වහන්සේ ගමන අවසන් කරා, ඔබ වහන්සේ වෙනත් දිහාවකට හසින් වඩින්. අපි නම් මැරුණත් ආහාරයක් ගන්නෑ, ධර්මාවබෝධයටම වීරිය වඩනවා කියලා ආහාර ප්‍රතික්ෂේප කරා. අර මහරහතන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට වීරිය වඩන්න කියලා උපදෙස් දීලා උන්වහන්සේ අහසින් වැඩියා වෙනත් ප්‍රදේශයකට. දැන් මේ ස්වාමීන් වහන්සේලා කීප නම පුදුම වීරියකින් අර පර්වත මුදුනේ භාවනා කරා, දින දෙක තුන යනකොට කලන්ත හැදිලා ඒ මැදගෙන වැටුණා. ධර්මයෙන්ම මෙනෙහි කරගෙන එහෙමම උන්වහන්සේලා අපවත් වුණා. අනාගාමි වෙලා හිටිය ස්වාමීන් වහන්සේ අපවත් වෙලා සුද්ධාවාස බඹලව ඉපදුනා බ්‍රහ්ම දේවතාවෙක් හැටියට. ඔබ දන්නවා පිංගතුනි, අනාගාමි වෙච්චයි උපදින්නේ සුද්ධාවාස බඹලව. උන්වහන්සේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. අනිත් කීප දෙනාටම මාර්ගඵල ලබා ගන්න නැතුවයි මැරුණේ. හැබැයි ධර්මාවබෝධයට වීරිය වඩල අප්‍රමාදීව නිවන අරමුණු කරගෙන වීරිය වඩපු මේ ස්වාමීන් වහන්සේලා ඉතිරි පස් නමම දිව්‍ය ලෝකෙ ඉපදුනා. මේ අය දැන් මේ කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වෙගෙන යන කාලේ තමයි ওই සිදුවීම වුනේ. කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වෙලා විශාල බුද්ධ ශූන්‍ය කාලයක්, බුද්ධාංකුරයක්. මේ මහා භද්‍ර කල්පේම කාශ්‍යප බුදුහාමුදුරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ හතරවෙනි අන්තක්කල්පේ තමයි අපි මේ ඉන්නේ. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ තමයි කකුසඳ බුදුහාමුදුරු පහළ වෙන්නේ. දෙවෙනි අන්තක්කල්පේ කෝණාගමන බුදුහාමුදුරු පහළ වෙන්නේ. තුන්වෙනි අන්තක්කල්පේ තමයි කාශ්‍යප බුදුහාමුදුරු පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000 කියලා. ඒ 20000 ආයුෂ අඩු වෙලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙලා, ඊට පස්සේ ආයෙමත් අන්තක්කල්ප විනාශයක් වෙනවා. එතනින් ජීවිත බේරගන්න අයගේ ආයුෂ ආයි ටික ටික වැඩි වෙලා කාලෙකදී අවුරුදු අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙනවා කියලා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 120ට අඩු වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි අන්තක්කල්පේ අපේ ගෞතම බුදුහාමුදුර ලෝකෙ පහළ වුණේ. එතකොට මේ බුදුවරු දෙනමක් අතර එකම කල්පේ වුණත් කාශ්‍යප බුදුහාමුදුරුයි ගෞතම බුදුහාමුදුරුයි අතර කාලෙ ගත්තොත් අවුරුදු වලින් කෝටි ප්‍රකෝටි බිලියන ගාණක් අපිට ඉලක්කමින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක්. මේ දීර්ඝ කාලෙම මේ පස් දෙනාම දිව්‍ය ලෝකෙ බොහෝ දිව්‍ය සැප සම්පත් විඳිමින් වැඩ සිටියා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනෙන් මනුලොවට එනකොට බොහෝ පින් ඇති අය දිව්‍ය ලෝකවලින් චුත වෙලා ගෞතම බුද්ධ ශාසනේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු අය ඒ නගරවල, ආසන්න නගරවල, වෙනත් ප්‍රදේශවල අම්මාවරුන්ගේ කුසවල්වලට, දෙව්ලොවින් මනුලොවට ඒ පින් ඇති අය මනුස්ස ලෝකෙට ආවා. ඔය අතරේ අර පින්වන්ත කෙනා කෙටියෙන් වදාළ ධර්මය ඉක්මනින්ම අවබෝධ කරගන්න හිතාගෙන කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙක් මේ. දෙව්ලොවින් චුත වෙලා ඉපදුනේ වෙනත් රටක, දඹදිව නෙමෙයි, වෙනත් රටක, ඒ ආසන්නයේ තියෙන වෙනත් රටක වෙළඳාම යන වෙළඳ නාවික පිරිසකගේ දරුවෙක් හැටියට ඉපදුනා. තරුණ වයසට එනකොට අර තමන්ගේ දෙමව්පියන්ගේ පරම්පරාවෙන් වෙළඳාම යන නාවික කටයුතු වලට සම්බන්ධ වෙලා වෙළඳ නාවික පිරිසත් එක්ක නැව්වල වෙළඳ බඩු අරගෙන නාවික ගමන් වල යන. ඔහොම නාවික ගමනක යනකොට දැන් බලන්න මේ කොහේ ඉපදුනත් පින් ඇති කෙනා අවශ්‍ය තැනට මොන ක්‍රමයකට හරි පිනත් එක්ක සම්බන්ධ වෙලා එන හැටි. දැන් මේ කෙනා තරුණ වයසේ වෙළඳ නාවික පිරිසක් එක්ක වෙළඳාම යනවා. ඔහොම වෙළඳාම යනකොට හදිස්සියෙම කුණාටුවකට හසු වෙලා
නැව මුහුදු බත් වුණා, නැව විනාසෝ. පිරිස කොහොම හරි අහුවෙච්ච දේවල් අල්ලගෙන පීනගන්න පුළුවන් අයි පීනගත්තා. ඔහුත් ඔහුගේ නම බාහිය. මේ බාහිය කියන තරුණයට අර නැවේ කැඩිලගිය කොට කෑල්ලක් අහුුණා. මේ කොට කෑල්ල බදාගෙන කොහොම හරි පීනගෙන පීනගෙන දවස් ගානක් ඈතින් පේනවා යන්තම් දූපතක් වගේ. ඒ පැත්තට පීනගෙන පීනගෙන පුදුම දුකසේ මහා සාගරයේ මේ කොටේ එල්ලිලා දවස් ගානක් කොහොම හරි පීනගෙන පීනගෙන ගොඩබිමකට යන්තම් ආවා. ගොඩබිමට එනකොට හොත්තටම කලන්තයකට පණක් නැහැ. හැබැයි බලද්දි ඇඳගෙන හිටි ඇඳුමත් ගැලවිලා ගිහිල්ලා අර මුහුදු රළපාරට පීනගන්න දඟලනකොට ඇඳගෙන හිටි ඇඳුම් ඉඳන් ගැලවිලා ගිහින් කොහොම හරි ගොඩබිමකට ආව. දැන් ඇඳුමක්වත් නැහැ. බාහිය ටිකක් අර වෙරළේ වෙහෙස නිවෙනකන් ඉඳලා අමාරුවෙන් නැකිටගත්. ඇඳුමක් නැහැ. දැන් වටපිට බලනකොට කැලයක් තියෙන. මේ කැලේ ඇතුළට ගියා. කැලේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. ওই තියෙන ගෙඩි වර්ග, පළතුරු වර්ග හොයාගෙන කාලය අන්තම් කුසගිනි නිවාගෙන කැලේ ඇවිදගෙන ගියා. පේනතෙක් මානික මනුස්ස වාසයක් ගමක් පේන්නේ නැහැ. ඒ වෙලේ කල්පනා කරා කොහෙට ආවද, කොයි රටකට ආවද, මොකද්ද, මොන වගේ දූපතක්ද, මිනිස්සු ඉන්න තැනක්ද නැති තැනක්ද, මොන ජාතියේ මිනිස්සුද, මිනිමස් කණයිදීද, මාව මරාගෙන කයිද දන්නේ නැහැ. කෝකටත් ඇඟට ගුණයි. කැලේටම වෙලා ටික කාලයක් ඉඳලා මේ පැත්ත ගැන හොයාගෙන කොයි හරි ගමකට ගිහිල්ලා පාර හොයාගන්න එක හොඳයි කියලා හිතුවා. ඔහොම හිතලා කැලේ ඇතුළට ගියා. දැන් ඇඳුනුත් නැහනේ. ඔහොම ඇවිදගෙන යනකොට ගස්වල පොතු පට්ට තියෙනවා. මේ ගස්වල පට්ට ගලවගලා වැල් වර්ගවලින් ඒවා එකට අමුණලා ඇඳුමක් හදාගත්ත. යන්තම් විලි වහගන්න ඇඳුමක් හදාගත්ත. දැන් අර දරපතුරු ටික තමයි ඇඟවටේ උතාගෙන ඇඳුමක් හදාගෙන ඉන්නේ. දැන් කැලේ ඇතුළේ ඉන්නවා. කේස් රැවුල් ඇවිල්ලා කාලයක් යනකොට දැන් කොණ්ඩේ කපන්නද, රැවුල් කපන්නද, මොනවත් නැහැ. කැලේ ඉන්නවා. කේස් රැවුල් ඇවිල්ලා කැලේ කන්න බොන්න තියෙන ඕන තරම් ගස්වල ගෙඩි තියෙනවා, පළතුරු තියෙනවා, මේවා කකා කැලේ ඇතුළට වෙලා හිටියේ. ඔහොම ඉන්නකොට ඈත ගම්මානවල මිනිස්සු කැලේට එනවා. දර කඩන්න, බෙහෙත් හොයන්න, පළතුරු කඩන්න මිනිස්සු එනවා. ඔය මිනිස්සුන්ගේ ඇස ගැටුණා. අන්න අමුත් කෙනෙක් ඉන්න. සමහර වෙලාවට ගල් උඩ ඉන්නවා. හිටපු ගම මිනිස්සු දැක්කහම යනවා, නැති වෙනවා. මිනිස්සු බලාගෙන හිටියා. කවුද අර දරපතුරු ඇඳගත්ත කෙනෙක් ගල් උඩට වෙලා වාඩි වෙලා ඉන්නවා. සමහරු කිව්වා ඔය රහතන් වහන්සේ නම. ඇඳුම ගැනවත් රහතන් වහන්සේලා කියන්නේ සියලු ආශාවන් අතහරින අය. අන්න නියම රහතන් වහන්සේලා. ඇඳුම ගැනත් ආසාව අතහැරලා ඒකයි ඔය දරපතුරු ඇඳගෙන ඉන්නේ. ඕන් රහතන් වහන්සේලා කියලා ඔන්න මිනිස්සු රැවටුණා. ඒ කාලෙත් දුෂ්කරව ඉන්නවනම්, කැලේක ඉන්නවනම්, ගලක් අස්සේ ඉන්නවනම් අන්න මිනිස්සු රැවටුණා. ඒ කාලෙත් රැවටුණා. එතකොට සමහරු කිව්වා අපිට පින් කරගන්න. ගමේ ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වා ඔන්න අද අපි රහතන් වහන්සේ නමක් දැක්කා. කැලේ වැඩ ඉන්නවා. උන්වහන්සේ තමයි ඇඳුමක් ගැනවත්, ඇඳුම් ගැනත් ආසාව අතහැරලා දරපතුරු ඇඳගෙන ඉන්නේ. අනේ සාදු කීවා. සමහරු කිව්වා එහෙනම් අපි දානි ටිකක් හදාගෙන යමල්ලා. අනේ හොඳයි කිව්වා. දැන් මිනිස්සු ගමේ අය දානි හදාගෙන දැන් අර බාහියේ ඉන්න කැලේට එනවා. ඇවිල්ලා ඇවිදගෙන යනකොට මිනිස්සු අන්න අර හරිය හිටියේ කියලා බලනකොට බාහියේ ඉන්න එක්ක ගලක් උඩින් මිනිස්සු දකින්නට හැංගෙනවා. හැංගිලා බලාගෙන ඉන්නවා මිනිස් මොකද කරන්නේ. මිනිස් වේවිලේ කල්පනා කරනවා ළඟට ගිහිල්ලා ඈතින් දානි වාදන තියලා කෑ ගහලා කියනවා මෙන්න මේවා ඔබ වහන්සේට මේවා පිළිගන්න සේක්වා කියලා සාදු කියලා මිනිස්සු යනවා. මිනිස්සු යනකම් ඉඳලා ඇවිල්ලා බලනවා කෑම බීමනේ. කුසගින්නටත් එක්ක අර කෑම ටික හොඳට කාලා වාදන ටිකක් ඈතින් තියලා හැංගේ. මිනිස්සු ඊට පස්සේ ඇවිල්ලා ඒ වාදන අරන් යන. දැන් ඔන්න දානි දෙන විදියක් හදාගත්ත මිනිස්සු ඇවිල්ලා දානි වාදන ඈතින් තියලා යනවා. මිනිස්සු ගියාට පස්සේ ආහාර ටික අරගෙන වාදන ටික තියෙනවා. දැන් ඔහොම කාලයක් යනකොට මිනිස්සුන්ට තියෙන බය නැති වුණා. දැන් මිනිස්සු ළඟටම ඇවිල්ලා දානි පිළිගන්න. මිනිස්සුත් ඇවිල්ලා දානි පූජා කරලා බාහියට වඳිනවා. දැන් සාදු කීකේ දන ගහගෙන දන් දෙන්නේ.
දැම් මිනිස්තුම කියන අනේ රහතන් වහන්සේ අනේ උත්තමයන් වහන්සේ අනේ රහතන් වහන්සේ කිය මිනිස්සු දැ වදින. බාහියටත් හිතුනා ඇත්තට මන් රහද්ද දන්නේ කියලා. ඇයි මිනිස් ඔක්කොම කියනවන මේ රහතන් වහන්සේ රහතන් වහන්සේ රහතන් වහන්සේ කියගේ වදිනකොට බාහියටත් හිතුනා එහිනම් ඉතින් මන් රහත් වෙන්න ඇති මේ මිනිස්සු කියන්නේ මන් රහත් කියල. රහත් නොවී තමන් රහත් වුණා කියලා දෘෂ්ටියකට දැන් බලන්න මේ දෘෂ්ටියකට ආවේ පෙර පින තියෙන කෙනෙක්. ධර්මය අවබෝධ කරන තෙක්ම නොමග යන්න පුළුවන් ඕනම මොහොතක. ඒක තමයි මේ පුතජ්ජන භාවයේ තියෙන භයානක. දැන් බාහිය කැලේ ඇතුලේ ටික කාලයක් ඔහොම ඉන්නවා මිනිස්සු දැන් දාන ගේනවා රහතන් වහන්සේ කියලා මිනිස්සු සලකනවා. ඔහොම ඉන්නකොට දවසක් බාහිය කල්පනා කරා මම රහත්ද මම දැන් රහතෙක් කියලා කල්පනා කර කර ඉන්නකොට ඒ සිතුවිල්ල දැක්කා බඹලව හිටපු බ්‍රහ්ම දේවතාවේ. මේ බ්‍රහ්ම දේවතාව තමයි පෙර එකට කාශ්‍යප බුද්ධ ශාසනය අර ගල මුදුනට වෙලා භාවනා කරපු අය අතර අනාගාමී වෙලා සුද්ධාවාස බඹලව ඉපදිච්ච කල්යාණ මිත්‍ර. ඔන්න බලන්න පින්වතුනි කල්යාණ මිත්‍රයන්ගේ වටිනාකම. පෙර සසර එකට භාවනා කරලා දෙව්ලොව ඉපදිච්ච අර සුද්ධාවාස බඹලව ඉපදිච්ච කල්යාණ මිත්‍ර දේවතාව බැලුවා කෝ මගේ මිත්‍රයෝ අපි එකට භාවනා කරා කෝ මේ අය දැන් කොහෙද ඉන්නේ කියලා බලනකොට මෙන්න කෙනෙක් රහත් නොවි දරපතුරු ටිකක් ඇඳගෙන කැලයක් ඇතුලේ රහත් වුණා කියලා වැරදි දෘෂ්ටියක් දරාගෙන මිනිස්සු නොමග යාමෙන් කැලයක් ඇතුළට වෙලා ඉන්නවා. පිහිට වෙන්න ඕන කියලා හිතලා මේ බ්‍රහ්ම දේවතාව බ්‍රහ්ම ස්වරූපේම දෙවිකෙක් හැටියටම බාහිය ඉදිරියේ පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා බාහිය බාහිය ඇහුවා ඔබ කවුද? කිව්වා මං දේවතාවෙක්. එතකොටම බාහිය හිටුවා මං රහතෙක්නේ දැන් දෙවිවරුත් මගේ ඉදිරියේ පෙනී ඉන්නවා කියලා. ඒ වෙලාවේ බ්‍රහ්ම දේවතාව කියනවා බාහිය ඔබට පිහිට වෙන්නයි මං ආවේ. ඔබ රහතෙක් නෙවෙයි කියලා. ඔබ රහත් වෙන මාර්ගයක්වත් දන්න කෙනෙක් නෙමෙයි. ඔබ මිනිස්සු රවට්ටන්න එපා. හැබැයි දැන් හිතන්න සමහර වෙලාවට පුතජන මානසිකත්වයෙන් පෙරපින් නැති කෙනෙක් නම් කියපු ගමන් ගැටෙනවා. පෙරපින තියෙන කෙනාගේ වටිනාකම තමයි එයා විමසනවා. නිහතමානී ධර්ම අවබෝධයට පින තියෙන කෙනෙක්. අර දේවතාවගෙන් ඇහුවා ඇත්තටම රහතන් වහන්සේලා කියන පිරිස දැන් ලෝකෙ වැඩ ඉන්නවද? අනේ මට පිහිට වෙන්න. උන්වහන්සේලා කොහෙද ඉන්නේ? මට උන්වහන්සේලා හොයාගෙන යන මග කියන්න කි. ඒ වෙලාවේ අර දේවතාව කිව්වා බාහිය රහතන් වහන්සේලා විතරක් නෙමෙයි. ඒ රහත් වෙන මාර්ගයේ ලෝකෙට දේශනා කරන තුන් ලෝකයටම නිවන් මඟ පෙන්නන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අන්න සැවැත් නුවර වැඩ ඉන්නවා. මෙහි ඉඳන් යොදුන් සිය ගානක් දුර ගමන ඔබට පුළුවන් හොයාගෙන යන්න. ඒ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන්න අන්න සැවැත් නුවර ජේතවන පිඹිමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා රහතුන් පිරිවරාගේ. ඔච්චරයි දේවතාව අතුරුදහන් වෙලා ගියා. ඔය මඟ පෙන්නවා අතුරුදහන් වුණා. අන්න බලන්න කල්යාණ මිත්‍රයාගේ වටිනාකම. ඒ වෙලාවේ බාහිය දරපතුරු ඇඳගෙන ඉන්න නිසා තමයි ඔහුට කියන්නේ දාරුචීලිය. දරපතුරු ඇඳගත්ත කෙනා කැලෙන් එළියට දුවගෙන දුවගෙන ගියා. දැන් අර ඔක්කොම දැන් හිතේ තියෙන එකම අරමුණයි පෙර සසර පින මතු වුණා. බුද්ධ කියන වචනේ ඇහුණාට පස්සේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා කොහොම හරි මං සැවැත් නුවර හොයාගෙන යනවා කියලා දරපතුරු ඇඳගෙන දුවගෙන දුවගෙන ගියා. කොහොම හරි කැලෙන් එළියට ගියාට පස්සේ මිනිස්සු දැක්කා. මිනිස්සු ළඟට ගිහිල්ලා කිව්වා අනේ මට සැවැත් නුවර කියලා පැත්තක් ඇති මට යන පාර කියලා. මිනිස්සු කිව්වා මේ කොහේ යන්නද යොදුන් සිය ගානක් දුරයි. මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ. එච්චරයි. ඒ පැත්තට දුවනවා. එදා දවසම දුවගෙන දුවගෙන යනවා. රෑ වෙනකොට කොහේ හරි ගහක් යට ගලක් උඩ කොහේ හරි රෑ නතර වෙනවා. උදේ පාන්දර දුවනවා. මගතුටි හම්බෙන මිනිස්සුන්ට කියනවා අනේ මට පිහිට වෙන සැවැත් නුවරට යන පාර කියන්නේ දුවගෙන යනවා.
ඔහොම ොහොම තමයි දුවගෙන දුවගෙන මාස ගානක් දුවගෙන දුවගෙන සැවැත්නුවරට එනකන් දුවගෙන දුවගෙනාව. එදා බුදුරජාණන් වහන්සේ පින්න පාති ගිහිල්ලා උදෑසනින් කේස් රැවුල් වවාගත්ත දරපතුරු ඇඳගත්ත මනුස්සේ පිස්සෙක් වගේ දුවගෙන දුවගෙනාව. දැන් ඔබ හිතන්න මෙහෙම මනුස්සේ පාරයනවා දැක්කොත් මාස ගානකින් කේස් රැවුල් වැවිලා දාඩිය පෙරාගෙන දරපතුරු ඇඳගෙන මනුස්සෙක් පාරි දුවනවා දැක්කොත් ඔබ මොකද කියන්නේ? අන්න පිස්සෙක්, ආම් පිස්සෙක් කියලා කියන්නේ. එහෙම තමයි සැවැත්නුවර ජේතවනයට දුවගෙන ආවේ. දුවගෙන ඇවිල්ලා උදේ පාන්දර භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා දැක්කා. අනේ මට පිහිට වෙන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොතනද? මට ඉක්මනට පිහිට වෙන්න මග කියන්න කියලා. භික්ෂුන් වහන්සේලා ඇහුවා, ඔබ කවුද? මං බාහියකේ. බාහියේ නම් චුට්ටක් ඉවසලා ඉන්න. තථාගතයන් වහන්සේ පින්න පාති වැරලා නගරෙට. අනේ මට ඉවසන්න බෑ කියලා නගරෙට දිව්වාපහු නගරෙට. පාරක් පාරක් ගානේ දුවගෙන දුවගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඈතින් නගරේ පින්න පාති වඩිනවා දැක්කා. දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, මම බාහිය, මං බාහිය. අනේ මට ඉක්මනට බණ ටිකක් කියන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ අතේ පාත්‍රේ බණ කියන වෙලාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා, බාහිය, මේ බණ කියන වෙලාව නෙමෙයි, චුට්ටක් ඉවසලා ඉන්න, පින්න පාත කරනකම්. එතකොට බාහිය කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේට අනතුරක් වෙයිද කවුද දන්නේ? ජීවිතේ ගැන නම් විශ්වාස නැහැ. මට අනතුරක් වෙයිද කවුද දන්නේ? මොකද බාහිර තාම බුදුරු ගැන තේරෙන්නේ නැහැ. අනේ මට ඉක්මනට බණ කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් කියනවා, බාහිය, මේ තථාගතයන් වහන්සේ පින්න පාති කරන වෙලා බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. එතකොට බාහිය ආයෙමත් කියනවා, ඔබ වහන්සේ නම් දුකින් මිදිච්ච කෙනෙක්. මම තාම කෙලෙස් සහිතව ඉන්න කෙනෙක්. අනේ මගේ ජීවිතය ගැන මට විශ්වාස නැහැ. මට ඉක්මනට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බැලුවා, බාහියයි මෙහෙම කියන්නේ, අනේ මට ඉක්මනට බණ ටිකක් කියන්න, ජීවිතය ගැන විශ්වාස නැහැ, කොයි වෙලේ ජීවිතේ නැති වෙයිද? බුදු වැසින් දැක්ක බාහියට ජීවත් වෙන්න තියෙන ඉතාම ස්වල්ප කාලයයි. පෙර සසරේ පාරමී පුරාගෙන ආවත් මතක තියාගන්න, ඔය යන සංසාර ගමනේ කර්ම විපාකත් පස්සෙන් එනවා. සසර පුරා පලිගන්නාපු වෛරක්කාරයේ සංසාරේ කර්ම විපාකයක් එනවා. බොහෝ ආත්ම භාවවල පලිගත්තා. ඒ ජීවිතෙත් පස්සෙන් එනවා, යක්ෂණියක් හැටියට එනවා මේ වෛරක්කාරය. හැබැයි බාහියට ඊට පෙර ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙන බාහියට අර මහපාරි මිනිස්සු යන්නේන පාරයිනේ. කෙටියෙන් හකුලෝල බුදුරජාණන් වහන්සේ බණ ටිකක් කිව්වා. බාහිය එහෙනම් මෙහෙම හිතන්න. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති. යමක් ඇහෙන් දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට කෙලෙස් ඇති වෙන විදිහට අයෝනිසෝ මනසිකාරී දෙන්න එපා. එතනම විදර්ශනා කළ අතහරි. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුණා විතරයි. එතනින්ම අතහරින්න, කෙලෙස් ඇති වෙන විදිහට ඒ අරමුණ ඔස්සේ යන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති. නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒවා දැනීම මාත්‍රෙම අවසන් කරා. එතනින් එහා අයෝනිසෝ මනසිකාරය දෙන්න එපා. විඥානේ විඥානමත්තම් භවිස්සති. බාහ්‍ය යමක් හිතුනොත් හිතුණා විතරයි කියලා එතනින් අතහරින්න. බාහ්‍ය ඔබ ඔය විදිහට ආයතන හයෙන් එන අරමුණු එතනම විදර්ශනා කළ අතහැරිය. ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ, වෙන තැනක පිහිටන්නෙත් නෑ, ඒ අතරත් නෑ. ඔබ පිරිනිවන් පානවා කියල ඔච්චරයි. කෙටියෙන් මුළු නිවන් මඟ හකුලවලා කෙටියෙන් ගාථාවක් කිව බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන ඉදිරියට වැඩි. බාහිය එතනම දනගහගෙන ඒ ධර්මය විමසන්න ගත්ත. පෙර සසර පින, කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳන් ඒ ධර්මාවබෝධයට වීරිය වඩපු පින, කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු පුණ්‍ය ශක්තිය, ඒ නුවණ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙලා ඒ කෙටියෙන් අහපු ධර්මය අවබෝධ වුණා. රහත් වුණා. අර මහා පාරම දනගහ සිවුරක්වත් ඇඟේ නැහැ. දරපතුරු ටික ඇදගෙන හිටියි. හැබැයි රහත් වෙනකොටම අර යක්ෂණී, පලිගන්න ආපු යක්ෂණී එතන හිටපු එළදෙනකට ආවේශ වෙලා එන්න කියලා තියෙනවා. ඒක අටුවා වෙනවා. හැබැයි මිනිස්සු දකින්නේ යක්ෂණී කතාව, මිනිස්සු දකින්නේ, මිනිස්සු දකින්නේ එළදෙනෙක් ඇන්නා කියලා. එළදෙන ඇන්නා හේම ඇදගෙන වැටුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. හිත කෙලිසුන්ගෙන් මිදිලා
එදා හවස දමසභා මණ්ඩපේ සංඝයා රැස්වෙලාවේ ගැන කතාවෙන් බුදුරජාණන් වහන්සේ වැඩම කර ඇහුව මහණෙනි, තථාගතයන් වහන්සේ වඩිනකොට මොනව ගැනද සාකච්ඡා කර කරේ? එතකොට භික්ෂූන් වහන්සේ ලකිනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අද අමුතුම විදිය කෙනෙක් දරපතුරු ඇඳගත් කෙනෙක් ආව. උදේ පාන්දර පුදුම කලබලයකින් බුදුහාමුදුරු හොයාගෙන නගරයට දිව්වා මේ මිනිස්සයා. අන්න කවුද? මිනිස්සු දැකලා තියෙනවා තථාගතයන් වහන්සේ එක්ක පාරයිනේ කතා කර කර ඉන්නේ. එළ දෙනෙක් කැනලා මේ මිනිස්සයා මැරිලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, වෙන කවුරුත් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනායි කියලා. ඒ තමයි බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. මහණෙනි, නුඹලා ඉක්මනට යන්න. ඒ ආර්යයන් වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා චිතකේක තැන්පත් කරලා ආදාහනය කරන්න. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදන්න. දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදා. එහෙමනම් අපිට පේනවා, පෙර පින තියෙන කෙනා බලන්න ධර්මාවබෝධි හොයාගෙන ආපු හැටි. ඒ නිසා පින්වතුනි, නිවන අරමුණු කරගෙන පින් කරා, ධර්මාවබෝධි අරමුණු කරගෙනම කුසල් වඩා. අපිට කොහේ ඉපදුනත් අපිට කල්යාණ මිත්‍ර සේවනයේ මුණ ගැහෙනවා, සද්ධර්ම ශ්‍රවණයේ ලැබෙන, මොන කරදර බාධා මැද්දෙන් හරි පෙර පින අපිව ධර්මී කරාරගෙන යනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියට ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.